මං දේවින්දි. අපේ අම්මටයි තාත්තටයි හිටියේ මං විතරයි. අපේ තාත්තා පොඩියට බිස්නස් එකක් කළා. ඒකෙන් අපි අඩුපාඩුවක් නැතුව කාලා ඇඳලා හිටියත් මහ ලොකුවට ඉතුරුවක් කරන්න නම් එයාලට බැරි වුණා. ඒත් අපි හරි සතුටින් හිටියා. අපේ සතුට හොරු අරන් ගියේ අපේ තාත්තා රියානන්දරකට ගොදුරු වුණාට පස්සේ. ඒකෙන් දවස් ගාණක් යනකම්ම ඉස්පිරිතාලේ හිටපු තාත්තා සදහටම ඇස් පියාගත්තේ අම්මයි මායි ගොඩක් අසරණ වෙද්දි. තාත්තගේ මරණ වැඩ කටයුතු ටික ඉවර වුණාට පස්සේ හිටපු නෑදෑ යාළු පිරිස් අපිව දාලා යන්න ගියා. එතනිනුත් පස්සේ තමයි අපිට අසරණකම හොඳටම දැනුනේ. මගේ අම්මා ගොඩක් ලස්සනයි. තාත්තා නැති වුණාට පස්සේ එයාට එක එක ජාතියේ මිනිස්සුන්ගෙන් එක එක ජාතියේ යෝජනා ආවා. ඒත් ඒ කාටවත් එයාලගේ ආසාවන් වෙනුවෙන් අම්මව නම්මගන්න බැරි වුණා. ඔය අතරේදී තමයි සේපාල මාමා නිතර නිතර අපේ ගෙදර යන්න එන්න ගත්තේ. සේපාල කියන්නේ ඉස්සර අපේ තාත්තා එක බිස්නස් කරපු කෙනෙක්. සේපාල මාමා අම්මට අයිති යෝජනාවක් නම් ගෙනාවේ නැහැ. ඒත් එයා කෙලින්ම අම්මට කිව්වා අම්මවයි මාමයි බාරගන්න ලෑස්තියි කියලා. සේපාලගේ අපිට පේන ලොකු වරදක් ඒ කාලේ තිබුණෙත් නැහැ. ඒ වගේම මටත් හරි ආදරෙන් හිටියා. අනිත් එක තමයි මේ වෙනකොට අම්මටයි මටයි කාගේ හරි රැකවරණයකුත් ඕන කරලා තිබුණා. ඒ නිසාම අම්මා එයා ගෙනාවු යෝජනාවට කැමති වුණා. තාත්තා නැති වෙලා අවුරුද්දක් යද්දී අම්මව කසාද බැඳලා සේපාල අපේ ගෙදරම නතර වුණේ ඔන්න ඔය විදියට. එයත් තව පොඩි පොඩි බිස්නස් වගේක් කළා. ඒත් ඒවා එච්චර සාර්ථක වුණේ නැහැ. අපේ ගෙදර අගහේකම් ආයෙත් වැඩි වෙන්න පටන් ගත්තා. ඒ කාලේ මා තේරේවල විභාගෙත් ලෑස්ති වෙමිනුයි හිටියේ. ගෙදර තිබුණ අගහේකම් නිසාම අම්මා රස්සාවකට යන්න තීරණය කළා. අම්මා කිව්වා ඔයා දිගටම ඉගෙන ගන්න මට පුළුවන් ඔයා වෙනුවෙන් මහන්සි වෙන්න කියලා. ඇත්තටම මගේ අම්මා හොඳ ශක්තිවන්තයි. ඒ වගේම එයා තාම තරුණයි. අම්මා රස්සාවට යන්න පටන් ගත්තට පස්සේ සේපාල මාමා වීමට ඇබ්බැහි වුණා. ඉස්සර ඉඳලා හිටලා බිව්වත් පස්සේ පස්සේ හැමදාම වගේ බොන්න පටන් ගත්තා. ඒත් ගෙදරට නොසලකාම හිටියෙත් නෑ. එයාට පුළු පුළුවන් විදියට ගෙදරට කීය කීය හරි අම්මට දුන්නා. ඒ වගේම ඉඳලා හිටලා කෑම බීමත් ගෙනාවා. සමහර දවස්වලට අයිස්ක්‍රීම් වටලප්පන් යෝගට් වගේ පැණි රස කෑමත් අරගෙන එනවා එයාට වාසි දවස් කියලා. එක දවසක් අම්මා වැරිට ගිය දවසක එයා පොඩි අයිස්ක්‍රීම් කප් එකකුත් අරගෙන ආවා. මං ඔයාට විතරක් පොඩි එකක් අරන් ආවා මේක කාලා ඉන්න දැනටම දිය වෙලා තියෙන්නේ කියලා. අපේ ගෙදර ෆ්‍රිජ් එකක් තිබුණේ නැහැ. ඉස්සර තාත්තා ඉද්දි නම් තිබුණා. ඒත් එයා නැති වුණාට පස්සේ අපි ගෙදර තිබුණ සමහර බඩු විකුණලා තමයි ජීවත් වෙන්න කීයක් හරි හොයාගත්තේ. ඉතින් මාමා ගෙන දුන්න අයිස්ක්‍රීම් එක මං කෑවා. අනිත් එක මං ඒ වගේ දේවල් කන්න හරි ආසයි. මාමාත් ඒක දැනගෙන හිටියා. එයාට ටිකක් දෙන්න දැහුවත් එයා එපා කියලා මං කන දිහා හරි ආසාවෙන් බලාගෙන හිටියා. අයිස්ක්‍රීම් එක කාලා කප් එක විසිකලා විතරයි මට මතක. මං එහෙමම ඇවිත් ඇඳේ හාන්සි වුණා. ඊට පස්සේ මට නිගමට වගේ දැනුණා මගේ ඇඟ එහෙමෙන් හිර වෙනවා, තද වෙනවා වගේ මට හීනෙන් වගේ මතකයි. ඒත් මොකද්ද උනේ කියලා මට හරියටම නිච්චියක් නැහැ. ඇහැරෙනකොට හොඳටම හවස් වෙලා තිබුණා. මං ඉක්මනට නැගිටින්න හැදුවේ අම්මා එනකොට මොනවා හරි උයන් ලෑස්ති කරන්න ඕන නිසා. ඒත් මගේ ඇඟට පුදුම අමාරුවක් මට දැනුනේ. මට නැගිට ගන්න බැරි තරමටම මගේ ඇඟ රිදුනා. හරියට ඇඟ තලලා දාලා වගේ. ඒත් උණ දෙයක් ගැන මට හරි හරි නිනව්වක් තිබුණේ නැහැ. ඇඟට අමාරු වුණත් උයන්න දේවල් ටික ලෑස්ති කරලා මං ඇඟ හොදන්න ගියා. එතකොට තමයි මං දැක්කේ මගේ යටසාහේ ලේ තියෙනවා. මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. මං දවල් වුණ දේවල් හොඳට මතක් කරන්න උත්සාහ කරා. එතකොට මට මතක් වුණා සේපාල මාමා මගේ මූණ ළඟම හිටියා වගේ මට දැනුණා. ඒත් අනිත් එක මට ආයිත් මතක් වුණා අයිස්ක්‍රීම් කෑවට පස්සේ නේද මට මෙහෙම වුණේ කියලත්. ඒ වුණාට හරියට විස්තරයක් මට හිතාගන්න බැරි හින්දා මං ඒ ගැන අම්මටවත් කිව්වේ නැහැ. එහෙම ටික දවසක් ගියා. ආයෙ දවසක අම්මා තිද්දිම එයා අයිස්ක්‍රීම් අරන් දුන්නා. ඒත් එදා මට එහෙම දෙයක් වුණේ නැහැ. ඒ නිසා මං අර පහුගිය සිද්ධිය අමතක කරලාම දැම්මා. ඒත් ආයෙ දවසක අම්මා ගෙදර නැති වෙලාවක එයා මට ආපහු යෝගට් එකක් අරගෙන ආවා. එදත් මං යෝගට් එක කෑවට පස්සේ මගේ ඇඟට අමාරුවක් දැනෙන්න ගත්තා. මං එහෙමම ගිහිල්ලා ඇඳේ හාන්සි වුණා. කලින් දවසේ වගේම එදත් මට ටිකක් වෙනසක් තේරුණා. මට නිකන් හීනෙන් එක එක දේවල් වෙනවා වගේ මට දැනුණා.
ඒත් මට ඇස්සැරල බලන්න පුළුවන්කමක් තිබුණේ. කොහොමහරි මට හොඳ සිහිය එනකොට කලින් දවසේ වගේම මගේ ඇඟට ටිකක් අමාරුව තිබුණා. ඒත් මං වැඩිය ගණන් ගත්තේ නැහැ. ඔහොම ටික දවසක් ගත වෙලා ගියා. ඔය අතරෙදිම සේපාල මාමාගේ ලොකු වෙනසක් මං දැක්කා. එයා වෙනදා වගේ නෙමෙයි. මං දිහා හරි ආසාවෙන් බලන් ඉන්නවා. නාද්දි ඒ වටේම කැරකි කැරකි ඉන්නවා. පිට අතුල්ලන් අහනවා. එයාගේ හැසිරීම මට ඒ තරම්ම ඇල්ලුවේ නැහැ. මට කලින් දවස් දෙකේ කාපු අයිස්ක්‍රීම් එකයි යෝගට් එකයි ගැන සැක හිතුනේ එයාගේ තිබුණ වෙනසත් එක්කමයි. ඒත් මොකද්ද කරන්න කියලා මට ලොකු තේරුමක් තිබුණේ නැහැ. දවසක් මං ක්ලාස් ගිහින් එද්දී මට කලන්තයක් හැදුනා. වෙලාවට මගේ යාළුවා මග ළඟ හිටපු නිසා එයා මාව අල්ලගෙන තිබුණා. එයාට බය හිතිලා පාර යන කෙනෙක්ගේ උදව්වෙන් එයා මාව බෙහෙත් ගන්න එක්කන් ගියා. මාව පරීක්ෂා කරපු ડોක්ටර් මට කිව්වා මට දරුවෙක් ලැබෙන්න කියලා. ඒත් මට ඒක හිතා ගන්න බැරි වුණා. ඒක එහෙම වෙන්න බෑයි කියලා මං කෑ ගහලා ඇඬුවා. මොකද මේ වෙනකන් මං පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධකමක්වත් ඇති කරගෙන තිබුණේ නැහැ. ඉතින් එහෙම එකේ මට එහෙම දෙයක් වෙන්න විදියක් නැති බව මං හොඳටම දන්නවා. ඒ ડોක්ටර් හරි කරුණාවන්තයි. මං කියපු දේවල් එයා අහගෙන හිටියා. එයා මට හරි කරුණාවෙන් කිව්වා දැන් ටිකක් ඉවසීමෙන් ඉන්න. යාළුවා මට කිව්වා සේපාලගේ රහස මොකද්ද කියලා දැනගන්න කියලා. අපි දෙන්නම කතා වෙලා මුකුත් නොවුන ගානට ගෙවල් වලට ආවා. මං එද්දි මාමා ගෙදර හිටියා. මට එතකොට මතක් වුණා මෙයාව පරීක්ෂා කරන්න මට මොකක් හරි දෙයක් කරන්න පුළුවන් කියලා. මං මාමට කිව්වා මට හරි මහන්සි යෝකට් එකක්වත් තිබුණා නම් කියලා. මං කිව්වා විතරයි එයා කිව්වා හරි මං හන්දියෙන් ගෙනත් දෙන්නම් කියලා බයිසිකලේ තරම් ලුම් ගාලා ගියේ යෝගට් එකක් අරගෙන ආවා. මගේ කාමරේටම ගෙනල්ලා දුන්නා. එහෙනම් ඔයාව යෝගට් එකක් කන්න මට එළිය පොඩි වැඩක් තියෙනවා. මං ඒක කරලා එනකොට රෑවෙයි අම්මටත් කියන්න කියලා එයා ගියා යන්න. එයා ඒ කියපු විදිහම මට තේරුණා එයා ආපහු එයි කියලා. ඒ හින්දා මං යෝගට් එක විසි කරලා ඇඳේ නිින්දගේ විදියට හාන්සි වෙලා හිටියා. විනාඩි 10ක් විතර යනකොට සේපාල මගේ කාමරේට ඇතුල් වුණා. මුලින්ම ෂර්ට් එක ගලවලා දාලා කල්සමත් බුරුල් කරන් මං ගාවට පහත් වුණා. ඒ පහත් වෙනකොටම මං නැගිටලා සේපාලව තල්ලු කරලා දැම්මා. මට කොහොම හයියක් ආවද මන් දන්නේ. මං ඒ මිනිහට ගහගෙන ගහගෙන ගියා. ඊට පස්සේ කියන්න තියෙන හැමදේම කියලා මං සේපාලට හොඳටම බැන්නා. ඒ වගේම උඹ හින්දා මගේ බඩේ දරුවෙක් ඉන්න බවත් මං කිව්වා ඌට. ඊට පස්සේ සේපාල මගෙන් ගැලවිලා කොහොම හරි පැනලා දිව්වා. එතනින් පස්සේ මට තේරුණා මං ජීවත් වෙලා වැඩක් නැහැයි කියලා. මොකද අම්මට උනත් මට මේ දේවල් තේරුම් කරලා දෙන්න පුළුවන් වෙයිද කියන එක මට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ හින්දාම මං හිතුවා මං ජීවිතේ නැති කරගන්නවා කියලා. මං අම්මට වෙච්ච හැමදේම කියලා ලියුමක් ලියලා තියලා වහ බොන්න හැදුවේ. ඒත් වෙනතට වඩා අම්මා එදා ඉක්මන් වෙලා තිබුණා. මං වහ බෝතලේ අතට ගන්නකොටම අම්මා මං ලියලා තිබ්බ ලියුමත් අරගෙන කාමරේ දොරකඩ බලාගෙන හිටියා. මං බය වෙලා වගේ අම්මා දිහා බැලුවේ. ඒ වගේම මට සමා වෙන්න කියන්න වගේ. අම්මා දුවගෙන ඇවිල්ලා වහ බෝතලේ පැත්තකට විසි කරලා දාලා මාව බදාගත්තා. එයා මට කිව්වා මාව දාලා යන්න හිතන්නවත් එපා කියලා. මං හිතපු විදිය වැරදි. මං හිතුවේ අම්මා මං ගැන වැරදියට හිතයි කියලා. ඒත් එහෙම වුණේ නැහැ. අම්මා කිව්වා ඔය කාලකන්ණි මිනිහා ගැන හිතන්න එපා. අපි දරුවවත් හදාගෙන ජීවත් වෙමු කියලා. ඒ කිව්වා වගේම අම්මා ඒ කාරණා ඒ විදියට මිෂ්ඨ කළා. ඒත් සේපාල මාමා එදයින් පස්සේ කවදාකවත් අපේ ඇස්වලට පේන්නවත් ආවේ නැහැ. දැන් මගේ දරුවට අවුරුදු 2ක් වෙනවා. මගේ අම්මා අපි දෙන්න වෙනුවෙන් තවත් මහන්සි වෙනවා.